එතකොට සරල ධාරා ජනකයකින් සර එක කොයිල් එකක් භාවිතා කරලා තිබ්බොත් මෙන්න මේ විදිහට තමයි සරල ධාරාව ඉපදෙන්නේ. අපි ඒ කිව්වා ස්පන්දනයේ වෙන සරල ධාරාවක් කියලා. මේක ශුද්ධ සරල ධාරාවක් නෙවෙයි. සරල ධාරාවක් කියන්නේ අපි මෙහෙම ලයින් එකක් විදිහට එක දිගට ලැබෙන සරල ධාරාවක්. නමුත් ද්‍රවීයතාවයේ කාලයත් එක්ක ද්‍රවීයතාවයේ වෙනසක් ධන ඍණ වෙනස් වෙන්නේ නැති හින්දා අපි මේකට සරල ධාරාවක් කියලා කියනවා. එතකොට අපි බලමු කොහොමද තවදුරටත් සුමට කරගන්නේ කියලා. අපිට පුළුවන් මේ විදිහට එකකට එකක් අංශක 90කින් පිහිටි ෆොයිල් දෙකක් පාවිච්චි කරන්න. දඟර දෙකක් භාවිත කරන්න. හැබැයි එතකොට ඒ දඟර දෙකෙන් එළියට ජවය ලබා ගැනීම සඳහා අපිට මේ කමියුටේටර් එක නැත්තම් න්‍යායදේශකයේ ඛණ්ඩ 4කට වෙන් කරන්න වෙනවා. දැන් මෙතන ඔයගලන්ට පේනවා ඛණ්ඩ 4කට තමයි මේ දඟරවල ආරම්භ කෙරවරවල් සහ අවසාන කෙරවරවල් සම්බන්ධ වෙලා තියෙන්නේ. එකකට එකක් ප්‍රතිමුඛ ඛණ්ඩ දෙකකට තමා එක කොයිල් එකක ආරම්භ කෙළවර සහ අවසාන කෙළවර සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට මෙන්න මේ විදිහ සරල ධාරාවක් ඇති වෙනවා. දැන් මේකේ විශේෂත්වය තියෙන්නේ ඔයගලන්ට පේනවා එක දඟරයක් චුම්බක ක්ෂේත්‍රයේ අවම මට්ටමට ආවහම, කියන්නේ විද්‍යුත්ගාමක බලය බිඳුවක් වෙන අවස්ථාවකට එක කොයිල් එකක් එනකොට අනෙක් කොයිල් එක උපරිම අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේක නිසා ඇතිවන විද්‍යුත්ගාමක බලයේ සම්පූර්ණ නැත්නම් අපි කිව්වොත් ඒකේ රිසල්ටන් එක නැත්නම් ප්‍රතිඵලයක් විදිහට ලැබෙන විද්‍යුත්ගාමක බලයේ සම්පූර්ණ සම්ප්‍රයුක්තය සලකලා බැලුවහම අපිට මෙන්න මේ වගේ ධාරාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට වෙනවා ඉස්සෙල්ලා තරම් මේක රැලිත ස්වභාවයක් නැහැ. යම්කිසි මට්ටමකින් සුමට කිරීමේ හැකියාවක් අපිට ලැබිලා තියෙනවා. නමුත් මේකට තව වෙනසක් අපිට කරන්න පුළුවන්. මේ කමියුටේටර් එක නැත්තම් න්‍යායදේශකය තවත් ඛණ්ඩ කිහිපයකටම වෙන් කරලා අපිට කොයිල් කිහිපයක්ම ස්ථානගත කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු රින් එකක් විදිහට නැත්තම් මුදුවක් විදිහට තිබ්බ කමියුටේටරේ අපි ඒක න්‍යායදේශ ඛණ්ඩ කිහිපයකටම වෙන් කරා. න්‍යායදේශ ඛණ්ඩ කිහිපයකට වෙන් කරලා අපිට පුළුවන් ඒකට කොයිල් කිහිපයක් සම්බන්ධ කරන්න. දැන් මෙතන කොයිල් සම්බන්ධ වෙලා තියෙනවා. කොයිල් තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ බලන්න අන්තිමේට අපිට රිසල්ටන් එක විදිහට නැත්තම් අවසානයේදී අපිට ලැබෙන සරල ධාරාව තව දුරටත් සුමට වෙලා තියෙනවා. අපිට මේ කොයිල් ගාන තව දුරටත් වැඩි කර ගන්න පුළුවන් නම් සුමටම සරල ධාරාවක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට න්‍යායදේශ ඛණ්ඩ ගණනාවක් සහ කොයිල් ගණනාවක් දඟර ගණනාවක් භාවිතා කිරීමෙන් අපිට පුළුවන් වැඩි සුමට සරල ධාරාවක් ලබා ගන්න. එතකොට මෙතන තියෙන න්‍යායදේශකයෙන් ප්‍රධාන කාර්යයන් දෙකක් සිද්ධ වෙන. එකක් තමයි ආමේචරය දඟරේ ජනනය වන විදුලි ධාරාව බාහිර පරිපථයට ලබා දෙනවා. ඒ වගේම තමයි ආමේචර දඟරේවල ජනනය වෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය සරල ධාරාවක් බවට පරිවර්තනය වෙන්නේ. මොකද මේ න්‍යායදේශ ඛණ්ඩ විදිහට බෙදන්නේ නැතුව මේක සම්පූර්ණ මුදු දෙකක් විදිහට එක කොයිල් එකක ආරම්භයට එක මුදුවකුත් අනික් කොයිල් එකේ අවසා ඒ කොයිල් එකේ අවසානයට වෙනත් මුදුවකුත් ඉතින් මුදු දෙකක් විදිහට තිබ්බොත් මේ ධාරාව දෙපසට ගමන් කරනවා. එතකොට ඒක ප්‍රත්‍යාවර්ත ධාරාවක් වෙනවා. ඒක ප්‍රත්‍යාවර්ත ධාරාවක් නොවි සරල ධාරාවක් විදිහට එළියට ලබා දීලා තියෙන්නේ මේ න්‍යායදේශකය මගින් තමයි.